අද වාර්තා කරනවා සිරිමින පුවත්පත ජවිපෙ අද කරන්නේ වසර 36කට පෙර මෙන් ජාතික සම්පත් වෙනසීමයි කියලා වාර්තා කරනවා. වීව එකතුණු උකුතේකක රස උපරිමයි. වැඩවර්ජන හේතුවෙන් මිනිස් දින 104,327ක් ශ්‍රී ලංකාවට අහිමි වී ඇති බව ඉකුත් වර්ෂයේ අහිමි වෙලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. මහවැලිය හදන විට ජවිපෙ ඇතුළු කල්ලි කීවේ මේ මහ ජලාශ නිසා කඳු නායාමට ලක්වන බව මීට වසර දෙකකට පෙර රට වැටී තිබූ තැන ගැන කිසියම් හෝ මතයක් තිබෙන අයකු මේ දුෂ්ට වැඩවර්තන වලට සහය දෙන්නේ නැහැ. සංවර්ධන යන වචනය ජවිපෙට නයාට අඳුකොළ මෙනි. කුමන හෝ ප්‍රගතිශීලී වෙනසක් සිදු කරන සෑම විටකම ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව අවිඔසවා තිබේ. එයින් නොනැමැති ජනතාව පාරට ඇද දමා තිබේ. නොරොච්චොලේ බලාගාරයේ ඉදිකරන කාලයේ නව ආරක විරෝධයක් ගෙන ආවෙත් ඔවුන්ය. අද සිළුමිණ පුවත්පත තමයි ඒ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. සංවර්ධන ව්‍යාපෘතිවල හිල් පෙනුනේ ඒ අයට දැන් ඇති හිලකුත් නැහැ නේද? එක එක ජාතියේ අගාධ පෙනුනේ අයට දැන් ඒව ඇත්තෙත් නැහැ. අවසානයේ බලාගෙන ගියාට පස්සේ අපිට ඔය දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති වලින් අහන්න දෙයක් තියෙනවා. මං ඒ දේ ජනතා විදිහට ඔබත් ඔවුන්ගෙන් අහන්නට ඕනේ. ඔබ දන්නවා විදුලි බල මණ්ඩලය ඇතුළු යම් යම් ආයතන තිබෙනවානේ. ඒ ආයතන අකාර්යක්ෂමයි. ඒ ආයතන පාඩුයි. ඒ පාඩුවෙන් ජනතාව දුක් විඳිනවා. හැබැයි ඒ ආයතනවලත් ඔය කියන දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති තියෙනවා. හැබැයි නේද රට අගාධයට ගියත් පඩි වැඩි කර ගන්නකොට බෝනස් ගන්නකොට තමන් ගත්ත ණයේ පොලිය ජනතාවගේ බිලේ සල්ලි වලින් ගෙවනකොට ඔය කියන වෘත්තීය සමිති කිසි සද්දයක් නැහැ. ඒවට වෘත්තීය ක්‍රියාමාර්ග නැහැ. ඒක තමයි කිව්වේ අපි මුල්නොත් කබරගු යාද තලගු යාද අදාළ නැහැ. කන්න ඕන වෙනකොට මොකක් හරි කනවා තමන්ගේ පැත්තට හරවගෙන. මිල්ක් ප්‍රෝටීන් සපිරි ලයිෆ් බොයි මයිල් කියා දැන් රුපියල් 110ක අනුමිලකට.